Enjoy 1% merchant commission when you accept LankaPay cards. Contact these banks today. Garu Niyoja Katanakun may Sidya Sidvan Davase, Apehita Buagramati, Mahinda Rajabaksha Matma, Duren, Ivatun Bava Danwala, Ida Kalin Davase, Tumata Samudena, Subapatana, Piris Tragan and Nekel, Apit, Garling, Pirisa Traganawa, Arlega Mandre de Periskia, Epiris, Meten Tabu Satisha, Bahutarak, Pirisake, Parama Bilashe Une, Dirkalak, Berata Sevekra, Bagamatura, Duren, Ivatun Davas, Tumata Samudila, Gauruan, Samudima, Klabaden, Erasima Pitidia, Merasima Avas. අපි ඊටාම කනගාටු සඳහන් කරන්නේ මුග්ධ දේශපාලනඥයන් කිහිප දෙනෙක් මෙතෙන්ට ආපු ජනතාවට අනියම් බලපෑමක් කරා. ඒක පිළිගන්න අවශ්‍යයි. ඒ බලපෑමට නතු වෙලා ඒ ආපු පිරිසෙන් 10%කටත් වඩා අඩු ප්‍රමාණයක් මේ ගෝඨ ගමට පහර දෙන්න ඕනේ කියන මානසිකත්වයෙන් මේ ගාලු පාරේ ගමන් කළා. ඒ සිද්ධවීම ඊටාම අවාසනාවන්ත සිද්ධවීමක්. මේ අරගලේ මාසයක් මෙතන තිබුණා. අතිගරු ජනාධිපතිතුමාටවත් ආණ්ඩුවටවත් කිසිම අවශ්‍යතාවයක් කවදාවත් තිබුණේ නැහැ මේ උද්ඝෝෂණයට ගලක්වත් ගහන්න. ඒ නිසා තමයි ඒක එදත් තිබුණේ අදත් තියෙන්නේ. ඒ නිසා තමයි. ඒකට සම්පූර්ණ ආරක්ෂාව සැලසුවා. අපි කඳුළු ගෑස් ගල් පහරක දෙල්ල කරේ නැහැ. ඒක මේ ආණ්ඩුව ආපු දවසල අපි භාවිතා කරපු ප්‍රතිපත්තිය. හැබැයි ඒ අවාසනාවන්ත සිද්ධවීමෙන් පස්සේ මෙතෙන්ට පිරිසක් ගියා. ඒ පිරිස යනකොට මම ඒ අවස්ථාවේදී අරලිගහ මන්දිරයේ හිටියේ. මම එතන ඉඳගෙන නියෝජ්‍ය පොලිස්පති දෙන්නකොට මම කතා කරා මෙහෙම අවාසනාවන්ත සිද්ධවීමක් සිද්ධ වෙන්න යනවා. කරුණාකරලා මේක නවත්තන්න. තෙන්නකොන් මහත්තයා මට කිව්වා කිසිම ගැටලුවක් නැහැ සර් සියලුම රෝඩ් බ්ලොක්ස් දාලා තියෙන අපි මේක නවත්තනවා කියලා. ඒ ටෙලිෆෝන් කෝල් එක දීලා මම ජනාධිපති මණ්ඩලයට ගියා ජනාධිපතිතුමාගේ රැස්වීමකට. ඒ රැස්වීමට යනකොට මට කතා කරා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මැතිතුමා. එතුමා කතා කරලා කිව්වා ලොකු ගැටලුවක් වෙන්න යනවා මැතිතුමා. වහාම ජනාධිපතිතුමාට කියන්නේ මේක නවත්තන්නේ කියලා. එතකොට මම ජනාධිපතිතුමාට කිව්වා ඉතින් ජනාධිපතිතුමාත් එක්ක සාකච්ඡාව හිටියේ විශාල ගැටලුවක් සර් මෙතන ලොකු අරුබුදයක් වෙන්න යනවා වහාම මැදි ඇතුළේ නවත්තන්නේ කියලා. එතකොට ජනාධිපතිතුමා අපි ඉදිරිපිට ඇමතිවරු කීප දෙනෙක් හිටියා දුරකථන මැතිතුමාක් ගත්තා. මම උදේ කිව්වනේ මේක නවත්තන්න කියලා මොකද්ද මේක සිද්ධ වෙන්නේ කියලා අහුවට පස්සේ ඩීජී තෙන්නකෝන් කිව්වා සමහරට පොලිස්පතිතුමා කිව්වා 12:40ට පොලිස්පතිතුමා කිව්වා මේකට කඳුළු ගෑස් ගහන්න එපා මේකට ජල ප්‍රහාර එල්ල කරන්න එපා කියලා පොලිස්පතිතුමා කිව්වා මෙතුමා කිව්වා 12:40ට කතා කරේ පොලිස්පතිතුමා කිව්වා කෙලින්ම නියෝජ්‍ය පොලිස්පතිතුමා ජනාධිපතිතුමාට කිව්වා මේක නවත්තන්න එපායි කියලා පොලිස්පතිතුමා කිව්වයි කියලා ජනාධිපතිතුමා කිව්වා සමුසෙට මම කිව්වා රටේ ජනාධිපති වහාම නවත්තනවා කියලා ජනාධිපතිතුමා කිව්වට පස්සේ තමයි කඳුළු ගෑස් ගහලා මේ ගමන නතර කරන්න ජනාධිපතිතුමා කටයුතු කරාට ඒ කඩේ ඒ මැදිහත් වීමෙන් පස්සේ තමයි නියෝජ්‍ය කතානායකතුමනි මේ කටයුත්ත මේ මට්ටමට බේරුණේ ඒ නිසා අනුර කුමාර දිසානායකතුමා කියපු කතාව ඇත්ත මේ ප්‍රහාරය නවත්තන්න ගියපු මුග්ධ පිරිස නවත්තන්නට එපායි කියලා නියෝග කරේ පොලිස්පතිතුමාත් මහජන ආරක්ෂා පිළිබඳ අමාත්‍ය ලේකම්තුමාත් කියන කාර්යය තමයි සත්‍ය කාරණය ඒ නිසා මේ ආණ්ඩුව බලයට පත්ව දවස් ඉඳලම මේ උද්ඝෝෂණ එකක්වත් මර්ධනය කරන්න නැතුව වෙනම තැන් හදලා මේ කටයුතු සියල්ලම යහපත්ව කරගෙන යන්න මොන අඩුපාඩු තිබුණත් ජනාධිපතිතුමා සෑම විටම දායකත්ව දුන්නා කියන කාරණය අමතක කරන්න එපා කියලා අපි තමුන්නාසල බොහොම පැහැදිලිව සඳහන් කරනවා